ජපාන්ගේ වීරෝධාර ඉදිරි ගමන වළක්වන්නට දේශීය හා විදේශීය බලවේග කුමන්ත්‍රණයක් කරන බවට රජයේ පාර්ශවයෙන් චෝදනාවක් එල්ල වී තිබේ. චෝදනාව එල්ල කළා පමණක් නොව ඒ සඳහා මූලික වූ කරුණු අනාවරණය කිරීමටද රජයේ පැත්තෙන් පියවරගෙන ඇත. මේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ ආශාවක් පහළ වී තිබේ. එනම් උතුරේ මෙහෙයුම්බල ටෙරිහිබ කුමන්ත්‍රණය කරන්නේ කවුදැයි නම් වශයෙන් දැන ගැනීමය. කෘතහස්ත දේශපාලනඥයෙකු වශයෙන් මෙවැනි මෝඩ ප්‍රශ්න ඇසීම වික්‍රමසිංහ මහතාට නොගැලපෙන බව ඔහුට අවබෝධ නොවීම ගැන අපි කනගාටු වෙමු. මෙහිදී කුමන්ත්‍රණකරුවන්ගේ නම් ගම් හෙලිකිරීමට අපට අවබෝධයක් නැත. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ප්‍රගතිශීලී බලවේග ආණ්ඩුවක් වශයෙන් එක්වී රටේ පාලනයගත් සෑම අවස්ථාවකදීම එය පෙරලා දැමීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ධනපති ප්‍රතිගාමී බලවේග ක්‍රියා කළ අප්‍රසන්න ඉතිහාසය වික්‍රමසිංහ මහතාට සිහිපත් කර දීම පමණක් අපට කළ හැකිය. මේ ඉතිහාසය වික්‍රමසිංහ මහතා හොඳින් දන්නා නමුත් නොදන්නා කෙනෙකුසේ ක්‍රියා කිරීම ඔහු සතු දේශපාලන කපටිකමකි. සංඝ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය නියෝජනය කරමින් 1956 දී දෙවන්ත ජයග්‍රහණයකින් බලයට ආණ්ඩුව විනාශ කළේ ඒට නායකත්වය දුන් SWRD බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයකිනි. බණ්ඩාරනායක මහතාගේ අතින් ගිලිහුණු පොදු ජන දජිය සුරතටගත් සිරිමාබු බණ්ඩාරනායක මෙතිනිගේ රජයේ පෙරලා දැමීමේ කූප්‍රකට කුමන්ත්‍රණය දියත් කළේ 1962 දීය. එහෙත් එය සූක්ෂම ලෙස අනාවරණය වීම නිසා ආණ්ඩුව ආරක්ෂා විය. එතනින් නැවතුනේ නැත. පුවත්පත් ආයතන තුනක් සමග කුමන්ත්‍රණය කළ එක්සත් ජාතික පක්ෂය 1964 දී ආණ්ඩුවේ 14 දෙනෙක් විපක්ෂයට ගත්තේ මුදලටය. ලක්ෂ ගණනින් එම මුදල් ගණන් කොට බෙදා හැරීමේ මූලස්ථානයේ ලෙස ලේක් හවුස් ආයතනය යොදාගත්තේය. අද මාධ්‍ය නිදහස වෙනුවෙන් හඬා වැළපෙන යුද උන්මාදයක් ගැන බෙරිහන් දෙන පුද්ගලයෙකු අද එජාපයට සමීප වී සිටින්නේ එදා මුදලට ආණ්ඩුව පාවා දුන් පුද්ගලයෙකුගේ අඩිපාරේ යමිනි. මෙයට සමාන කුමන්ත්‍රණයක් දියත් කළේ 2001 දී පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව පෙරලා දැමීමටය. ඒ සාර්ථක විය. දැන් බලයේ සිටින්නේ ජනතා හිතවාදියට සමීප රටේ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් දෙන ත්‍රස්තවාදයේ මුළුමනින්ම අතුගා දෙමීමේ සාර්ථක ප්‍රයත්නයක යෙදෙන රාජ්‍ය නායකයෙකි. ඔහු කොළඹ හතට සමීප නොවුණත් මැදමුලනේ සිට ජනතා දුක හඳුනාගෙන මූලික ප්‍රශ්නයට ආදර්ශවත් පිළිතුරක් දෙන පොදු ජන නායකයෙකි. ඔහුගේ මූලික අරමුණ වී ඇත්තේ ත්‍රස්තවාදී ශ්‍රී ලංකාවෙන් අතුගාදමා ප්‍රජාතන්ත්‍රවාදී රජ කරවීමටයි. මේ සියලු කුමන්ත්‍රණ ඒ ජයග්‍රහණ ආපසු හැරවීමට එක්සත් ජාතික පක්ෂයේ සැලසුම් කරන අනෙකුත් කුමන්ත්‍රණද සියල්ල ළඟදීම හෙළි වූ විට වික්‍රමසිංහ මහතාගේ දොළදුක සංසිඳෙනු ඇත. අදත් විමසුම පිටපත මහින්ද අබේසුන්දරගෙන්.